අවුරුදු දහස් ගාණක් තිස්සේ මැජික් ශිල්පියෝ අපිට විවිධ මැජික් ක්‍රම පෙන්නනවා. ඒ වගේම ඇත්තටම Taman මායාකාරී කියලා හිතාගෙන ගොඩක් දක්ෂ විදියට මේ මැජික් ඉදිරිපත් කරලා මිනිස්සුන්ව පුදුම කරනවා විතරක් නෙමෙයි, ඒවා ගොඩක් තාත්වික විදියට ඉදිරිපත් කරන්න ගොඩක් මහන්සි වෙනවා. ඒ කොහොම වුණත් මැජික් කියන්නේ සරල තාර්කික ක්‍රමයක් හරි විද්‍යාත්මක ක්‍රමයක් හරි භාවිතා කරලා සිදු කරන ඇස්බැඳුමක්. ඉතින් අදත් ඔය අභිරහස් ගවේෂණයේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ගවේෂණය කරන්න යන්නේ මේ ලෝකේ තියෙන ප්‍රසිද්ධ මැජික් ඇත්තටම කරන්නේ කොහොමද කියන එක ගැන. වීඩියෝ එක බලලා අවංකවම ඔයාගේ දැනුමට යමක් එකතු කරගත්ත කියලා හිතනවා නම් විතරක් අපේ channel එක subscribe කරන්න. ඔබ සුප්‍රසිද්ධ මැට්‍රික්ස් කතා මාලාව බලලා තියෙනවා නම් ඒ චිත්‍රපටියෙත් ඔයා මේ දකින්න විදිහට එක් පාදයක් විතරක් බිම තියාගෙන කිසිම ආධාරකයක් නැතුව පිටිපස්සට ඇලවිලා සිදු කරන මේ මැජික් එක අනිවාර්යෙන්ම දැකලා ඇති. ඒ වගේම ලෝක ප්‍රසිද්ධ මැජික් ශිල්පියෙක් වන ඩයිනමෝ එලිමහනේ ගමන් කරමින් සිටි කාන්තාවන් දෙදෙනෙක් ඉදිරියේ මේ මැජික් එක සිදු කරලා ඔවුන්ගේ සිත් වසඟ කරගන්න සමත් වුණා විතරක් නෙමෙයි ප්‍රසිද්ධ ටීවී වැඩසටහනක පවා මේ මැජික් එක කරලා පෙන්නලා ටීවී එක බලන් හිටපු හැමෝමවත් පුදුම කරලා පෙන්නලා ඒත් ඔයා දැක්ක විදියට පිටිපස්සට නැවිලා එක කකුලක් ඉස්සුවාට පස්සේ අනිවාර්යෙන්ම බිමට ඇදගෙන වැටෙන්න ඕනි වුණා. කිසිම අපහසුතාවයක් නැතුව ඔහු මෙහෙම ඉන්නවා කියන්නේ අනිවාර්යෙන්ම එතන මොකක් හරි සැඟවුණු රහසක් තියෙනවා. මේ මැජික් එක කරන්නේ කොහොමද කියලා බැලුවොත් මේකේ ලොකුම වැඩ කොටසක් තියෙන්නේ ඔහුගේ සපත්තුවේ. ඒ විදියට කලින් තියාම ඔහුගේ සපත්තුවේ සවි කරලා තියෙන යකඩ කොටසකින් කාටවත්ම පේන්නේ නැති වෙන්න පොළොවේ සවි කරලා තියෙන යකඩ කූරකට සම්බන්ධ වෙලා Tamanගේ මුළු ශරීරයම ඔසව ගන්න පුළුවන් වෙන විදියට පොළොවට සම්බන්ධ කරගන්නවා. ඒ වගේම ඔයාලට බලා ගන්න බැරි වුණාට ඩයිනමෝගේ එක කකුලක යකඩ වලින් හදපු මෙන්න මේ වගේ ආධාරකයක් තියෙන නිසා වගේම ඒක සම්පූර්ණ ශරීරයේම ශක්තිය උසුලන්න සමත් වෙන නිසා මම අර කලින් කියපු සපත්තුව ඇතුලේ තියෙන යකඩ කොටසට සම්පූර්ණ ශක්තිය යොදලා වැටෙන්නේ නැතුව ඉන්න හැකියාව ලැබෙනවා. ඒ වගේම මැජික් එකේ තාත්වික බව වැඩි කරන්න යකඩ ආම් එක භාවිතා කරලා පුළුවන් තරම් පිටිපස්සට නැවිලා එක කකුලක් උස්සලා මෙන්න මේ විදියටත් පෙන්නනවා. මෙච්චර දවස් ටීවී එකෙන් හරි YouTube එකෙන් හරි මේ මැජික් එක බලලා තිබුණාට ඒක ඇත්තටම කරන්නේ කොහොමද කියලාත් ඔයා දැන් දන්නවා. ඔබ මේ දකින මැජික් ශිල්පියා ගොඩක් ප්‍රසිද්ධ කෙනෙක් වගේම ලෝක ප්‍රසිද්ධ මැජික් සම්දර්ශන වලට සහභාගී වෙලා ගොඩක් මිනිස්සුන්ව පුදුම කරවපු කෙනෙක්. ඒ විදිහට American Got Talent කියන වැඩසටහනට පැමිණෙන මෙම මැජික් ශිල්පියා විනිසුරු මඩුල්ල ළඟට ගිහින් එහි සිටින Heidi කියන විනිසුරුවරියට 100ක් අතර Tamanට කැමති ඕනිම සංඛ්‍යාවක් හිතා ගන්න කියලා කියනවා. ඊට පස්සේ හරියටම තත්පර කිහිපයක ඔහු ඒක හිතාගත්තා කියලා පෑනත් අරගෙන ඔහුගේ කුඩා සටහන් පොතක අංකයක් ලියා ගන්නවා. හොඳයි දැන් ඉතින් ඔබතුමිය හිතාගත්ත අංකේ කියන්න කියලා කිව්වට පස්සේ ඇය හිතාගත්තේ අංක 57 කියලා හැමෝටම ඇහෙන්න කිව්වට පස්සේ පුදුම හිතෙන දේ තමයි කලින් අර මැජික් ශිල්පියා ලියපු අංකයක් අංක 57 මුනේ එක. ඒක දැකලා ප්‍රේක්ෂකයෝ විතරක් නෙමෙයි විනිසුරු මඩුල්ලේ ඉන්න හැමෝමත් ගොඩක් පුදුම වුණා. තවත් එක්තරා වැඩසටහනකදී මේ මැජික් ශිල්පියා සීනි බෝල පිරුණු වීදුරු බෝතලයක් අරගෙන තමයි වේදිකාවට එන්නේ. ඒ වගේ ඔහුගේ අතේ තියෙන විශාල ලියුම් කවරේ මේ බෝතලේ තියෙන සීනි බෝල ගාන ලියලා තියෙනවා කියලාත් විනිසුරු මඩුල්ලේ ඉන්න අයට ප්‍රකාශ කරනවා. ඊට පස්සේ එතන ඉන්න විනිසුරු මඩුල්ලේ අයට තම තමන් හිතන්නේ මේකේ සීනි බෝල කීයක් ඇතිද කියලා හිතලා කොලේක ලියන්න කියලාත් කියනවා. ඒ විදිහට විනිසුරු මඩුල්ලේ ඉන්න අය තම තමන් ළඟ තියෙන කොළවල විවිධ උත්තර ලියලා තියෙන හැටි ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම ඊට පිටිපස්සේ වේදිකාවේ ඉන්න නිවේදකයාට ළඟට එන්න කියලා ලියුම් කවරේ අතට දීලා ඒක ඇතුලේ තියෙන කොලේ අරගෙන බලන්න කියලා කිව්වට පස්සේ ලියුම් කවරේ සටහන් වෙලා තියෙන්නේ ඔක්කොම සීනි බෝල 327ක් තියෙනවා කියලා. ඊට පස්සේ ඔහු තමන්ගේ ඉන්ස්ටාග්‍රෑම් ගිණුම ඕපන් කරලා ඒක පැයකට කලින් පළ කරපු වීඩියෝ එකක් හැමෝටම දාලා පෙන්නුවා. ඒකේ ඔහු කියලා තියෙන්නේ විනිසුරු මඩුල්ලේ ඉන්න මෙල්බි කියන විනිශ්චවරිය බෝතලේ තියෙන හරි සීනි බෝල ගානට වඩා හරියටම දෙකක් අඩුවෙන් අනිවාර්යෙන්ම සටහන් කරනවා කියලා. හරියටම හරි. ඇය ලියලා තියෙන්නේ බෝතලේ සීනි බෝල 325ක් තියෙනවා කියලා. ඒ වෙලාවේ නම් මිනිසුන්ට උන්නීටි දැන් අමතක වෙලා තමයි නතර වුනේ. ඒ උනාට තවමත් මැජික් එක නම් ඉවර වුනේ නැහැ. ඊට පස්සේ නිවේදකයාට ළඟට එන්න කියලා සීනි බෝල බෝතලේ ඇතුලේ තියෙන කොලයක් එලියට ගන්න කියලා කියනවා. ඔහු බෝතලේ ඇතුලෙන් එලියට ගත්ත කොලේ සටහන් වෙලා තියෙන්නේ විනිසුරු මඩුල්ලේ ඉන්න අය පිළිවෙලට ලියලා තියෙන අංක 4යි. විනිසුරු වරුන් ලියලා තියෙන අංක 4 මැජික් ශිල්පියා හරියටම දැනගෙන කලින්ම කොලයක් බෝතලේ ඇතුලට දැම්මේ කොහොමද? හොඳයි අපි දැන් මේ එකින් එක කොහොමද උනේ කියලා හොයලා බලමු. මුල්ම අවස්ථාවේදී
ஐடி கீன மினிசுருவரே 57 கீன அங்கே தோர கணிவி கீல மேஜிக் ஷில்பியா தெனகத்தி கோமதி கீல பலமு එක பாரட்டம අපිට හිතා ගන්න බැරි උනත් ගොඩක් ලේසි දෙයක් තමයි මෙතන තියෙන්නේ ඒ විදිහට 1 සිට 100ට යනකන්ම Taman කැමති ඉලක්කමක් ඈට හිතා ගන්න කියලා ඊට පස්සේ හරි මම දැන් ඔයාගේ මනස කියවලා ඉවරයි කියලා ඒක මම දැන් මේ කොලේ ලියන්න තමයි යන්නේ කියලා කිව්වට මැජික් ශිල්පියා ඒ වෙලාවේ ඇත්තටම ලිව්වේ විනිසුරුවරියගේ නම විතරයි අංකයක් ලියනවා වගේ විනිසුරු මඩුල්ල ඉදිරියේ බොරුවට රඟපාපු එක තමයි ඔහු සිදු කළේ ඊට පස්සේ එකපාරටම ඔහුගේ වම්මතේ තියෙන කොලේ ටග් ගාලා දකුණු අතට මාරු කරන විදිය ඔයාලට පේනවා ඇති ඇත්තටම කිව්වොත් මේ මැජික් ශිල්පියා තම් රයිටර් කියන උපාංගයේ Tamanගේ දකුණු අතේ පැලඳගෙන තමයි ඉන්නේ ඊට පස්සේ විනිසුරුවරිය 57 කියලා කියපු ගමන් ඒ උපකරණය භාවිත කරලා ඒ මොහොතේම ඔයා මේ වීඩියෝ එකේ දකින විදියට ටග් ගාලා 57 කියලා ලියනවා ඒ විදියට තමයි මැජික් ශිල්පියා Tamanගේ මැජික් බලෙන් විනිශ්චයවරියගේ හිත කියවුවා වගේ පෙන්නලා හැමෝම පුදුම කරේ ඊට පස්සේ මේ මැජික් ශිල්පියා මෙල්බි කියන විනිසුරුවරිය බෝතලේ තියෙන සීනි බෝල ගානට වඩා දෙකක් අඩුවෙන් ප්‍රකාශ කරනවා කියලා හරියටම පෑයකට විතර කලින් Tamanගේ Instagram ගිණුමේ වීඩියෝ එකක් තිබුවේ කොහොමද කියලා අපි දැන් බලමු කාබන් කොලයක් භාවිත කරලා තමයි මේ පුද්ගලයා මේ වැඩේ සිදු කළේ ඒ විදියට ලියුම් කවරේ ඇතුලේ තියෙන කොලේ එක පැත්තක කාබන් කොලයක් අලවලා තමයි තියෙන්නේ ඒ විදියට නිවේදකයාට ලියුම් කවරේ තියෙන කොලේ එළියට ගන්න කියලා කියනකොටම ඔහු යම් කිසි දෙයක් එම කඩදාසියේ ලියන ආකාරයේ ඔයාලට හොඳටම පේනවා ඇති ඉතින් මැජික් ශිල්පියා Tamanගේ Instagram ගිණුමේ පෑයකට කලින් සටහන් කළා වගේම විනිසුරුවරිය ලියපු ගානට වඩා දෙකක් වැඩි කරලා ලියලා පෙන්නපු එක තමයි සිදු කළේ ඔව් මෙල්බි කියපු 325ට දෙකක් එකතු කරලා 327 කියලා තම් රයිට් එක භාවිත කරලා තමයි මේක ලියන්නේ සීනි බෝල බෝතලේ ඇතුලෙන්ම ගත්ත කොලේ පිළිවෙලටම නිවේදකයන් 4 දෙනා ලියපු අංක ටික පිළිවෙලටම සඳහන් උනේ කොහොමද කියලා අපි දැන් බලමු මෙහිදී මැජික් ශිල්පියා දුරකථනය හරහා බ්ලූටූත් මගින් සම්බන්ධ විය හැකි උඩා printer යන්ත්‍රයක් භාවිත කරලා තමයි මේක සිදු කළේ ඒ විදිහට සීනි බෝල බෝතලේ මේසයට යටින් තමයි මේ printer යන්ත්‍රය සවි කරලා තියෙන්නේ ඉතින් මෙතන ඉන්න මැජික් ශිල්පියාගේ සහායකයා ඒකේ දුරකථනය භාවිත කරලා විනිශ්චයවරුන් ලියපු අංක ටික බ්ලූටූත් මගින් printer-ේ මුද්‍රණය වීමට සලස්වනවා ඉතින් මෙන්න මේ විදිහට තමයි මැජික් ශිල්පියෝ ගොඩක් සූක්ෂමව අපිව නොමග යවන්නේ ඊළඟට අපි කතා කරන්න යන්නේ කඩු ගිලින මැජික් එක ගැන මේ මැජික් එකේ ඉතිහාසය ගැන කතා කළොත් මේක මුලින්ම ආරම්භ වෙලා තියෙන්නේ ක්‍රිස්තු පූර්ව 2000 විතර ඉන්දියාවේදී කොච්චර පරණ මැජික් එකක් වුණත් අදටත් මේක බලලා පුදුම වෙන මිනිස්සුන්ගේ නම් අඩුවක් නැහැ ඒ වගේම මේ වෙනකොට තවත් ගොඩක් ක්‍රම භාවිත කරලා වෙනස්ම විදියට මේක කරන නිසා ප්‍රේක්ෂකයෝ විතරක් නෙමෙයි විනිශ්චය මණ්ඩලයේ අය පවා පුදුම වෙලා දුවලා යන එක තමයි වෙන්නේ මේ මැජික් එක කරන්නේ කොහොමද කියලා ඔයාලට කියන්න කලින් ඒ විදියට ඇත්තටම කඩුව ගිලින අයට අමතරව වැඩිය පුරුදු නැති ආදුනික මැජික් ශිල්පියෝ මේක සිදු කරන ක්‍රමයකුත් තියෙනවා ආදුනික මැජික් ශිල්පියෝ මේක කරන්නේ කොහොමද කියලා බැලුවොත් එයාලා ගාව කට ඇතුළට දාලා තද කරාම හැකිලින තලයක් තියෙන කඩුවක් තමයි තියෙන්නේ ඒක නිසා ඒක බලන් ඉන්න අයට ඇත්තටම කඩුව ගිලිනවා වගේ පේනවා විතරක් නෙමෙයි ආයෙත් එළියට ගන්න කොටත් කඩුව දිගහැරිලා එළියට එන නිසා මේක ඇත්තම කඩුවක් වෙන්න ඇති කියලා මිනිස් තවත් විශ්වාස කරනවා ඒත් කලින් කිව්වා වගේ මේ කවුරුදු ගාණක් කරලා පුරුදු වුණ ප්‍රවීණ මැජික් ශිල්පියෝ නම් ඇත්තටම කඩුවක් ගිලින එක තමයි කරන්නේ ඒ විදියට සම්දර්ශනයේ පටන් ගන්න කලින් විශේෂ විදියට හදපු බටයක් ගිලලා ඒ බටය ඇතුළට යන විදියට තමයි මේ කඩුව ගිලීම සිදු කරන්නේ ඔයා මේක කවදාවත් GestureDetector කරලා බලන්න නම් උත්සාහ කරන්න එපා කියලා අනතුරු ඇඟවීමක් කරන්න ඕනි මොකද ප්‍රවීණ මැජික් ශිල්පියෝ පවා ගිලලා පෙන්නන්නේ මුවහත තියපු නැති කඩු ඒ විතරක් නෙමේ මුළු ලෝකෙම තීමේ වශයෙන් කඩුවක් ගිලින්න පුළුවන් මිනිස්සු ඉන්නේ 100 දිනක් වගේ ඉතාමත් සීමිත පිරිසක් විතරයි. ඒක නිසා මේ වැඩේ කොච්චර භයානකද කියලා ඔයාලා තේරුම් ගන්න ඕන. මේකත් අද වීඩියෝ එකේ තවත් එක මැජික් එකක් විතරක් වුණත් අනිත් මැජික් වලට සාපේක්ෂව මේකේ තියෙන භයානකකම වගේම මැජික් ශිල්පීන් ගන්න ජීවිත අවදානමත් අපි අගය කරන්නම වටිනවා. ඊළඟට අපි කතා කරන්න යන්නේ ඩයිනමෝගේ තවත් අපූරු මැජික් එකක් ගැන. ඒ විදියට ඔහු ලන්ඩන් වල මිනිස්සු ගැවසෙන ඉතාමත් ජනාකීර්ණ නගරවල ගමන
ගමන් කරන තට්ටු දෙකේ බස් එකකට ඔහුගේ අත විතරක් තියාගෙන කිසිම අපහසුාවක් නැතුව ගමන් කරන විදිහ බලන්න. ඒක දකින්න බස් එකේ ඇතුලේ ඉන්න මිනිස්සු විතරක් නෙමෙයි වටේ පිටේ ඉන්න මිනිස්සුත් ගොඩක් පුදුම වෙලා ඔහුගේ ඡායාරූප ලබා ගන්න පොරකන එක තමයි කරන්නේ. ඒත් ඩයිනමෝ කිසිම අපහසුවකින් තොරව මෙහෙම ගමන් කරන්නේ කොහොමද? මේ මැජික් එකේ නම් තියෙන්නේ ගොඩක් සරල ක්‍රමයක්. ඒ විදිහට ඩයිනමෝ Tamanගේ දකුණු අත බස් එකට තියාගෙන හිටියට බස් රථයේ ධාවනය වෙන වෙලාවෙදී හරි ඒක ගමන් කරන වෙලාවෙදී හරි කිසිම වෙලාවක පොඩ්ඩක්වත් හෙලවෙන්නේ නැතුව කිසිම කම්පනයක් දැනෙන්නේ නැති විදිහට තමයි තියාගෙන ඉන්නේ. ඒකෙන්ම අපිට තීරුම් ගන්න පුළුවන් මේ තියෙන්නේ ඇත්තම අතක් නෙමෙයි කෘතිමව නිර්මාණය කරපු අතක් කියන එක. ඒ විදිහට බස් එකට ලෝහ වලින් නිර්මාණය කරපු කෘතිම අතක් සවි කරලා තියෙනවා. ඒත් ඔහුගේ ඇත්තම අත මේ වීඩියෝ එකේ දකින විදිහට ඇඳුම ඇතුලේ තමයි තියාගෙන ඉන්නේ. ඔහුගේ සැබෑ අත ගොඩක් ඇඟට තද කරගෙන ඉන්න එක මේ ලෝහ ආධාරකයේ මත පහසුවෙන් ඉන්න ප්‍රයෝගී වෙනවා. ඒ විතරක් නෙමෙයි අපිට පේන්නේ නැති වුණාට ලෝහ ආධාරකයේ මගින් පපුව විතරක් නෙමෙයි පාද දෙකත් පටි වලින් සම්බන්ධ කරලා තමයි තියෙන්නේ. මේක නිසා කිසිම වෙලාවක ඩයිනමෝ බිමට වැටෙන්න නම් විදියක් නැහැ. මැජික් එක ගැන මිනිස්සුන්ගේ අවධානය ගන්න වගේම Taman ඉතාමත් පහසුවෙන් අවකාශයේ පාවෙනවා කියලා අනිත් මිනිස්සුන්ට පේන්න ඕන නිසා කකුල් දෙක මේ විදියට චලනය කරමින් තමයි ඔහු ගමන් කරන්නේ. ඒ මොන දේ වුණත් ඔහුගේ පපුව ඉස්සරහට ඇවිල්ලා ඇඳුම අතරින් ඉදිරියට මතුලා තියෙන යකඩ ෆ්‍රේම් එක අපිට බලා ගන්න පුළුවන්. ඒක නිසා හිතාමතාම අමුතුම විදිහේ කලා නිර්මාණයක් ඉදිරියට දාලා ලෝහ ආධාරකයේ ගැන මිනිස්සුන්ගේ අවධානය නැති කරන එක තමයි මේ මැජික් ශිල්පියා සිදු කරන්නේ. ඒ විදිහට අනිත් අතින් දුරකථනයත් අල්ලගෙන ඉන්න හේතුව තමයි අනිත් අත වෙතට මිනිස්සුන්ගේ අවධානය යන එක නතර කරන එක. ඒ වගේම මුලින්ම මේක දකින මිනිස්සු මේක විශේෂ බලයක් තියෙන බස් එකක් වෙන්න ඇති කියලා රැවටෙනවා. ඒකට හේතුව තමයි ගොඩක් මිනිස්සු ඩයිනමෝ මේ බස් එක උඩට නගින්න ඇත්තේ බිම ඉදන් පාවෙලා ගිහිල්ලා කියලා හිතන එක. ඒ විදිහට බස් එක මහා මාර්ගයේ ගමන් කරන්න කලින් ඉඳන්ම ඩයිනමෝ බස් එකට නැගලා මේ විදිහට සූදානම් වෙලා තමයි ඉන්නේ. ඒක නිසා බස් එකේ රියදුරු මහත්තයා වගේම කොන්දොස්තර මහත්තයාත් ඩයිනමෝගේ රහස ගැන හොඳට දන්නවා. ඩයිනමෝ මැජික් එක සිදු කරන අවසාන හරියේදී ඒ කියන්නේ බස් එකේ උඩ ඉඳන් පාවිලා ඇවිල්ලා බිමට බහින කොටස කැමරා උපයෝගී කරගෙන විවිධ කෝණ වලින් පටිගත කිරීම සිදු කරලා ඊට පස්සේ සංස්කරණය කරලා තමයි ඩයිනමෝ බස් එකෙන් බිමට බහින කොටස පටිගත කරන්නේ. බස් එක මහා මාර්ගයේ යනකොට ඇත්තටම මිනිස්සු රැවටෙනවා වුණාට ඩයිනමෝ බස් එකෙන් බිමට බහින කොටස මිනිස්සු නැති ආවරණය කරපු ප්‍රදේශයක සිදු කරන නිසා කිසිම මිනිහෙක්ට ඩයිනමෝ කරන්නේ බොරුවක් කියලා නම් හිතා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. වීඩියෝ එකේ අද කතා කරපු මැජික් අතරින් ඔයා ගොඩක්ම පුදුම වුණේ මොන මැජික් එක බලලාද කියලා අපිට කමෙන්ට් කරලා කියන්න. ඉතින් අද වීඩියෝ එක ඉවර වෙනකම්ම බැලුවා නම් ලෝක ප්‍රසිද්ධ මැජික් කීපයක්ම ඇත්තටම කරන්නේ කොහොමද කියලා ඔයා දැන් දන්නවා. ගොඩක් සවිස්තරාත්මකව පැහැදිලි කරලා ඔයාලට පෙන්වන්න ඕන නිසා දන්නෙම නැතුව වීඩියෝ එක ගොඩක් දික් වෙලා. එහෙමනම් මතක ඇතුව අබිරහස් ගවේෂණේ subscribe කරලා යාළුවන් අතරේ මේ වීඩියෝ එක share කරගන්නත් අමතක කරන්න එපා. එහෙනම් ළඟදිම තවත් මේ වගේ දැනුම පිරුණු වීඩියෝවකින් හමු වෙමු.